අපේ සිහින YouTube channel එකට ඔයගලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි oats කෙසෙල් මිශ්‍ර කේක් එකක් හදමු. මේ කේක් එක හරිම පෝෂ්‍යදායකයි. ඒ වගේම හරිම පහසුවෙන් ඉක්මනට හදාගන්නත් පුළුවන්. වියදමත් ගොඩාක් අඩුයි. අද මම මේ කේක් එකට සීනි පාන් පිටි පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔලිව් ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම බටර් මාගරින් මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම මම මේ කේක් එක බිත්තර නැතුව තමයි හදන්නේ. ඇත්තටම කොලෙස්ටරෝල් දියවැඩියාව අධික රුධිර පීඩනය වගේ නිදන්ගත රෝග තියෙන අය වෙනුවෙන්ම තමයි මම අද මේ කේක් එක හදන්නේ. ඒ වගේම ශරීර බර අඩු කරගන්න බලාපොරොත්තු වෙන අයටත් මේ කේක් එක බය නැතුව කන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ රසවත් කේක් එක හදන්න අපිට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මේකට හොඳට ඉදුණු ඕනම කෙසෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අද මම කෝලි කුට්ටු කෙසෙල් තමයි අරගන්නේ. මීට වඩා ඉදුණු කෙසෙල් තියෙනවා නම් ඒක වඩාත් හොඳයි. ඔයගොල්ලෝ ආන මාළු ඇම්බුම් වගේ කෙසෙල් ගන්නවා නම් කෙසෙල් ගිරි තුනක් ගන්න. මම අද කෙසෙල් ගෙඩි පහක් අරගන්නවා. කෙසෙල් ගෙඩි වල ලිල් අරලා කෑලි කපාගෙන බ්ලෙන්ඩර් එකකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. එහෙම නැත්තම් පැතලි පාචනයක් අරගෙන ඒකට කපාගත්තු කෙසෙල් ටික එකතු කරලා ගෑරප්පුවකින් පොඩි කරගන්නත් පුළුවන්. පස්සෙන කෙසෙල් ගෙඩියත් ලෙල් ඇරලා පෙති කපාගෙන අරගන්න. දැන් ගෑරප්පුවකින් මේ පේන විදියට පොඩි කරගන්න. ටික මේ වගේ හොඳට පොඩි කරගන්න. දැන් ඔලිව් ඔයිල් කෝප්ප කාලක්, ඒ කියන්නේ මිලිලීටර් 60ක් එකතු කරගන්න. දැන් මේ පැණි කෝප්ප කාලකුත්, ඒ කියන්නේ මිලිලීටර් 60කුත් එකතු කරගන්න. ඔයගොල්ලෝ පැණි රසට කැමති නැත්නම් මීට වඩා අඩුවෙන්, ඒ කියන්නේ මිලිලීටර් 50ක් විතර එකතු කරගන්න. ඔයගොල්ලෝ මේ පැණි ගන්නකොට හොඳ විශ්වාසදායී මේ පැණි එකක් අරගන්න. දැන් මේද රහිත මුදෝපු කිරි කෝප්ප කාලක් එකතු කරගන්න. මුදෝපු කිරි නැත්තම් මේද රහිත නැවුම් කිරි කෝප්ප කාලක් එකතු කරගන්න. දැන් ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. දැන් ග්‍රයින්ඩර් එකකට ඔට්ස් කෝප්ප දෙකක් එකතු කරලා හොඳට අඹර ගන්න. පොඩ්ඩක් කෑලි තිබුණට කමක් නැහැ. දැන් පොඩියට කපාගත්තු කජු කෝප්ප කාලක්, pumpkin seeds ඒ කියන්නේ වට්ටක් අයට කෝප්ප කාලක්, මුද්දරස් පළම් කෝප්ප කාලක්, baking powder තේ හැන්දක්, baking soda තේ හැන්දි භාගයක්, ලුණු ස්වල්පයක් එකතු කරලා ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න.
නැත්තම් කුරුඳු කුඩු තෙහෙඳි භාගයක් එකතු කරගන්න. දැන් අපි කලින් පොඩි කරගත්තු කෙසෙල් ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. වැනිලා තේහෙන්දක් එකතු කරලා කලවම් කරගන්න. දැන් අපේ කේක් මිශ්‍රණය ලෑස්ති. දැන් බේකින් ට්‍රේ එකකට තෙල් කොළයක් දාලා හොඳට පැටට් ටිකක් ගාලා ලෑස්ති කරගන්න. දැන් මේ ට්‍රේ එකට අපි ලෑස්ති කරගත්තු කේක් මිශ්‍රණය එකතු කරගන්න. හැන්දකින් ලස්සනට කේක් එක හදාගන්න. දැන් මුඩින් කජු ටිකක් තියාගන්න. ඊළඟට පම්කින් සීඩ්ස් ටිකකුත් අතුරගන්න. එකම මුදරස් පැලන් ටිකකුත් උඩින් එකතු කරගන්න. දැන් මේ ඕට්ස් කෙසෙල් මිශ්‍ර කේක් එක බේක් කරන්න ලෑස්ති. දැන් කලින් රත් වෙන තිබ්බ අවන් එකේ සෙල්සියස් අංශක 180ට ෆැරන්හයිට් අංශක 350 විනාඩි 45ත් 55ත් අතර කාලයක් බේක් කරගන්න. මේ බලන්න අපේ කේක් එකේ ලස්සන. ඔයගොල්ලෝ මේ කේක් එකට ටූත්පික් එකකින් ඇනලා බේක් වෙලාද කියලා බලන්න. ටූත්පික් එකේ කේක් ඇලිලා තිබුණ නැත්තම් කේක් එක බේක් වෙලා. හදිස්සියවත් කේක් ඇලිලා තිබුණොත් ආයෙත් තව ටික වෙලාවක් බේක් වෙන්න දාගන්න. මේ කේක් එක හරිම රසවත්. සීනි, පිටි, විතර දැම්මේ නැහැ කියලා කිසිම වෙනසක් නැහැ. උදේ ආහාර වේලට මේකින් කෑල්ලක් කෑවත් ඇති. ඔයගලන්ට ඕනම විදියකට මේ කේක් එක කන්න පුළුවන්. නිකම්ම උනත් කන්න පුළුවන්. නැත්තං උඩින් ජෑම් ටිකක්, ස්ට්‍රෝබෙරි සිරප්, මේ වගේ ඩාර්ක් චොක්ලට් සිරප් එකක් උනත් දාගෙන කන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේම bell icon එකත් ඔල් කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.